පෞද්ගලික අරගලය තුළ ජනතා විසින් විශාල අරගලයක් කරලා රටේ ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් පන්වලා දැම්මත් හැබැයි ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නැවත බලයට ගෙනල්ලා අපි මේ අරගල කරපු පිරිස එළවලා දැම්මකත් එක්ක එයා විශාල වෛරයක් තිබුණා තරහක් තිබුණා ඒ තරහ තමයි හතරයක් ගහලා එයා පෙන්නේ ඉතින් මේ තරහ මේ වෛරය සදාකාලික නෑ विरुद्ध पक्षता අපි කිව්වා පටි වැඩි කරන්න විදියක් නැහැ කියලා. හැබැයි එයාට ජනතා විමුක්ති පොරොන්දුවක් දීලා තිබුණා පටි වැඩි කරනවා කියලා. හැබැයි දැන් මේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවද? මේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැයි තාමත් පැහැදිලි වෙනවා කියලා කියනවා. පටි වැඩි කරන්නේ නැහැ කියන කතාව. તો රජේෂේන්ද්‍ර සියලු දෙනාම සිය 90ක් පමණ ඒගොල්ලොත් කල්පනා කරා දැන් මේ දෙගොල්ලන්ත් එක්කම හිටියදී දැන් අපි අලුත් නායකයෙක් පස්සේ යන්න ඕනේ අලුත් නායකයෙක් යන්නද जनता अब जनता එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු ජන පෙරමුණ කියන මේ ආයතනසි තමයි මේ සියලු සම්බන්ධතා කෙරේ. දැන් පෞද්ගල මැතිවරණයේ කාලේ අවුරුදු 76 මොනවද උනේ කියලා අහනකොට අපේ ආයතනය ඔළුව හොල්ලලා හිටියා. හටක් කරලා කිව්වේ නෑ යකෝ මේ ගමන ලයින් තුන්නේ ඒ කියන 76 අවුරුදු කාලය තුල තමයි. අපේ ගමේ පාරට තාර දෙකක් වැප්පේ අපේ ගමේ ඉස්කෝලේ ඇතුලේ අපේ ගමේ වැල හැදුනේ අපේ ගමේ පෙරපාසල හැදුනේ අපේ නගරේ රෝහල හැදුනේ මේ සියල්ලම මේ 76 අතුල කියලා අපේ අය කිව්වෙත් නැහැ දැන් කමක් නැහැ කියන්නු දැන් කොහොමද ඉන්න පුනා කියව හොඳ නැහැ කියලා දැන් අනිත් කුමාර මහත්තයව ජනාධිපති කෙරෙව්වා දැන් ජනාධිපති කෙරෙව්වේයි ජනතා විමුක්ති පෙරමුණ දුන්නු බලාපොරොත්තු කිෂ්ඨ සිද්ධ කරගන්න එහෙම නේද එහෙමනම් දැන් අපිට වක්කීමක් තියෙනවා ඒ වක්කී මොකද්ද ඒ අය එදා විපක්ෂයදල මොකද්ද කරේ අපි ආණ්ඩු පක්ෂයෙන් දෙන පොරොන්දුව ඉෂ්ට වෙනවද නොවනවද කියන එක විපක්ෂයේ ඉඳලා ඒගොල්ලෝ අපිට මතක් කරා අපි ඒක නොකර ඉන්නකොට ජනතාව වේගරාශි කරලා කෑ ගැහුවා පළපාලි ගියා උද්ඝෝෂණ කරා මේ හැමදේම කරා සමහර වෙලාවට රටේ යමක් තිබිච්ච ලබා ගන්න තිබිච්ච යම් යම් ජාග්‍රහණත් අපට ලබා ගන්න බැරුනේ මේ කියන උද්ඝෝෂණ නිසා අරගල නිසා හැබැයි දැන් අපිලාස් වෙන්න මොකටද අපිලාස් වෙන්නේ ඒගොල්ලෝ වගේ ආයි අරගලයක් කරන්න නෙමෙයි ඒගොල්ලෝ වරු උද්ඝෝෂණය කරන්න නෙමෙයි අපි අනුර කුමාර ජනාධිපතිතුමාගේ ඒ කිව්ව දේවල් කරනකොට අපි උදව් කරනවා මොකද ඒ අපි කැමතිවත් අකමැතිවත් අපේ ආපේක්ෂක දැන් පරිදිලා තියෙනවා වෙන ජනාධිපතිවරු ඉන්නලා තියෙනවා අපිට යුතුයකමක් නැහැ එතුමාගේ හොඳ වැඩවලට හෝ එතුමාගේ ජනාධිපතිකමට කකුලෙන් අදිනකට අපිට යුතුයකමක් නැහැ ඒක දේශපාලනය නෙමෙයි අපේ අපේක්ෂිතෙන් අපි වැඩ කරා රටේ ජනතාව පිළිගත්ත වෙන කෙනෙක් අපි නැත්නම් එතුමාට යන්න දෙන්න ඕන ජනාධිපතිකමේ අපි ඒකට අභියෝග කරන්නේ නැහැ හැබැයි අපි බලාගෙන ඉන්නවා මොකද්ද එතුමා දුන්න පොරොන්දු ටික එතුමා හරියාකාර විශ්ව කරනවාද කියන එක පිළිබඳව අපි දැන් බලන් ඉන්නවා. දැන් අපිට බලන් ඉන්න හොඳ කාරණා ටිකක් තියෙනවා.
ඒ මොනවද මේ ජනතාව වැඩිම කැමති වෙච්ච ඒ ජනතා විමුක්ති පෙරමුණේ මාලිමාවෙන් එදා දුන්න පොරොන්දු ටික දවසින් දවස ඉෂ්ට වෙනවද කියන එක හොයනක විමසිල්ලෙන් ඉන්න එක එයා මේ පොරොන්දු වලින් ඈත් වෙනවා නම් එයා මේ පොරොන්දු ටික අමතක කරවන්න හදනවා නම් ආයි පාරක් මතක් කරලා දෙන රාජකාරිය තමයි අපිට දැන් පැවරලා තියෙන්නේ එහෙමනම් අපි මේ දේ දැන් කරන්න ලෑස්ති වෙන්න ඕන කම තියෙනවා ඇයි මම මේ දේ කරන්න ඕන කියලා කියන්නේ දැන් ඔබතුමාලා දකින්න ඇති දැන් මේ ළඟදී චන්දි විරච්චිතුමා බිත්තර ගණන් ගන්නවා නේද ඈ එතකොට මේගොල්ලෝ මායි පාරක් කිව්වා බිත්තරේ ගණන් ගන්නුනේ බිත්තරෙන් මෙච්චර ප්‍රමාණයක් ඇමතිවරුන්ට ගියා ගසා කෑවා ඒ නිසා තමයි බිත්තර ගණන් ගියේ කියලා කිව්වා අපයි ඊට බහුදාට බහුදාය පාරක් බිත්තරේ දැන් ආය ගණන් ගියා නේද දැන් එතකොට අර ඒගොල්ලෝ වෙන්නෝ කොමිස් ගානේ වැඩි වෙච්ච ගාන අඩු කරපුවාම දැන් අර කොමිස් කෑල්ල තියෙන්න ඕනේ ඒගොල්ලන්ගේ සාක්කුවේ නේද දැන් අපේ ඇමතිවරු නේද නේද දැන් අපේ ඇමතිවරු නේ එතකොට 35 යනකොට රුපියල් 10ක් කරි 15ක් කරි කොමිස් ගියා නම් අපේ කෙනෙකුට ඒ පිටරේ 35 40 වුණාම දැන් රුපියල් 15 කොමිස් එකෙන් රුපියල් 5යි උගලගන්නේ හිගිලි ගන්න ඉතුරු 10ම දැන් ජේවීපී කෙනෙක්ගේ සාක්කුවේ නේද ඒ ඇමතිවරගේ සාක්කුවේ නේද එහෙනම් මෙන්න මේ වටික අපිට මතක් කරලා දෙන්න වෙනවා මොකද මේ සියල්ලම රවටිමත් මිසක් මායාවක් මිසක් ඇත්ත කතාව නෙමෙයි. දබුතුමාව දැක්ක පෞද්ගලික කාලේ වාහන ටික සේරම නැවතුවා. නේද? ඒක බොහොම සාමාන්‍ය දෙයක් නේ. රටේ ජනාධිපතිවරයෙක් පරදිනකොට ආණ්ඩුවක් ගෙදර යනකොට ඒ ආණ්ඩුවේ හිටපු මැති ඇමතිතුරු වාහන ටික බාර දෙනවා. අපේ ලේකම්ල වාහන බාර දෙනවා. ඒ වගේම ජනාධිපතිතුමාගේ ස්ටාෆ් එක වාහන බාර දෙනවා. ඒ වාහන බාර දුන්නාම අලුත් ජනාධිපතිවරයාගේ නිලධාරි මණ්ඩලය ඇවිල්ලා ඒ ටික අරගෙන යනවා. අලුත් ඇමතිවරුන්ගේ නිලධාරි මණ්ඩලය ඇවිල්ලා ඒ වාහන ටික අරගෙන යනවා. දැන් මේ වාහන ගැන කියද්දී කිව්වනේ මේ වෙන්දේස් කරනවා කියලා. දැන් දැක්කද වෙන්දේසියක් දාලා තිනවා. දැන් කොයි වාහන ටික? ආයි පාරක් මේ රටේ ඉන්න රජයේ නිලධාරීන් ටික ඒ වාහන ටික පාවිච්චි කරනවා. දැන් ඒ ටික අපි ගාව තියෙනකොට මොකද කිව්වේ? ලීටරයකට යන්නේ කිලෝමීටර 7යි කිව්වා. දැන් JVP ආණ්ඩුවක් ආපුවාම දැන් මේ 4 අත වෙලාද? එන වියදම වියදම නේද? අපිට මේක ජනතාවට තේරෙන්න තව ටික දවසක් යයි. මොකද තාම යන්නේ අර සම්දර්ශන කාලේ තමයි යන්නේ. ඒ නිසා අපි මේකට අභියෝග කරන්න අපි ලෑස්ති නැහැ. මොකද මේගොල්ලන්ට මේ සම්දර්ශනය පෙන්වන්න දෙන්න ඕනේ. මොකද ඒ පෙන්වුවාම තමයි උණුත් එකයි තොපිත් එකයි අර උඹලා ගැන විශ්වාසයක් තිබුණා තොපිත් එකම තමයි කියලා කියන දවස වැඩි ආදක නෙමෙයි තියෙන්නේ. දැන් රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරන්නේ නැහැ කියලා කිව්වම දැන් රාජ්‍ය සේවකුට දැන් මොකද කරන්නේ? හත්වලා මුණ්ඩ අර තපල් ඡන්දත් ගහලා ඈ එනේන මිනිහට අපිනම් මාලිමාව කියලා තියලා දැන් ජනාධිපති සහෝදරය ආපුවාම බලාපොරොත්තු වෙන කෝ කීයක් කරේ වැඩි කරයි කියලා මොකද ජීවන වියදම වැඩි කිව්වා මිනිස්සුන්ට ගන්න පළේ ජීවත් වෙන්න බෑ කිව්වා මේ රටේ වැඩිම ජනතාව දෙවිලයි කන්න කිව්වා කන්න නැතුව ඉන්න කියලා කිව්වා දැන් මෙහෙම කිව්වහම මේක අහන් ඉන්න වේදිකාවේ පල්ලා හිටපු අය මොකද හිතුවේ යකෝ මූව තමයි ගේන්න ඕනේ ගෙනාපු ගමන් අපේ බඩ පිරෙනවා මුට තේරෙනවා අපේ ප්‍රශ්න ටික අපි ගන්න වේල් තුනෙන් වේල් දෙකයි කියලා මූ දන්නවා තනිය දන්නේ නැහැ අන්තර තමයි මේක දන්නේ ඒ නිසා අන්තර තමයි ගහන්න ඕන කියලා ගැහුවා රජේ සේවකට කිව්වා රාජට තේරෙන්නේ නැහැ මේ පඩියෙන් ජීවත් වෙන්න බෑ කියන එක අනුර කුමාර සහෝදරට තේරෙනවා ඒ නිසා මේකට ගහන්න ඕන කියලා ගැහුවා මොකද දැන් වෙලා තියෙන්නේ දැන් ඒකට තේරෙන්නේ නැහැ නේද ඈ දැන් ඉතින් කතර ගහපු රජේ සේවකට ටික අර මොකක්ද එකක් ගලවුන කරපුවාම වහගන්න බලන කරදර වැටෙන්නේ අන්න ඒ වගේ තමයි රජේ සේකොට කියන දැන් වෙලා තියෙන්නේ දැන් හොඳ නැහැ කියන්නත් බෑ හොඳයි කියන්නත් බෑ නේද ඡන්දේ වෙනකන් හොඳයි කිය කිය හිටියා දැන් හොඳයි කියන්න බෑ දැන් ප්‍රශ්න පොරක ඒගොල්ලොත් ඉන්නවා දැන් අපි මේක දෙයක් අපි මතක් කරගන්න ඕන ගම තියෙනවා දැන් අපි අවුරුදු 30ක් විතර අපි ආණ්ඩු කරා අපි අන්න කිව්වා වගේ මේ පාර තමයි අපි විපක්ෂයේ ඉඳලා වැතිවරණයක් කරන්නේ අපි විපක්ෂයේ ඉඳලා වැතිවරණයක් කරනවා වගේම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ
කාගේවත් කකුලෙන් අදින් නෙමෙයි ආයි අරගල කරලා වට්ටන්න නෙමෙයි ඒගොල්ලෝ කරපු හොඳ වැඩිය සියල්ලම අපි හොඳයි කියන ලාස්ති මොකද මේ රට හැදෙනවට අපි හැමෝම කැමති පක්ෂභේදකින් තොරව රට හැදෙනවට අපි හැමෝම කැමති නේද අපේ ජනාධිපති අපේක්ෂා පරිදි උනත් දැන් දිනපු අපේක්ෂකයා කරනවයි කිව්ව දේවල් ටික කරව ගන්න එක ඡන්දෙ නඳුන් අපේත් වග්ගීමක් වෙනවා ඡන්දෙ දුන්නාගේ වග්ගීමේක ඡන්දෙ නඳුන්නාගේ වග්ගීමත් මේ ටික හරියාකාරව කරගන්න එක එහෙනම් දැන් අපිට මොකක්ද තියෙන්නේ අර ජනතා විමුක්ති පෙරමුණ අපි එදා ආණ්ඩු කරනකොට ඒගොල්ලන් ගත්තේ තිබිච්ච පොඩිය දැන් ඒගොල්ලෝ බිමින් තියලා තියෙනවා දැන් බිමින් අද වෙලා තියෙනවා කතා කරන කෙනෙක් ඉන්නවද ඈ අපේ ආණ්ඩු කාලේ 150ක් බිමින් අද වෙනකොටත් අනේ කට්ටිය කෑ ගැහුවා ගොවිය වෙනුවෙන් කිමුන් කඳුළු හෙළුවා නේද වී අස්වැන්න මිලදී ගන්න ඕනේ කාලේ ආණ්ඩුවෙන් වී මිලදී ගන්න නැති වෙනකොට ආණ්ඩුව නේද ඇහුවා වී ටික ගන්න බැරි නම් ආණ්ඩුවක් මොකටද කියලා ඇහුවා වී ඇලේ මණ්ඩලෙම විකුණලා දාන්න කිව්වා වී ඇලේ මණ්ඩල වී ගබඩා ටික වහලා දාන්න කියලා කිව්වා දැන් අපි බලන් ඉන්න මොකද්ද දැන් වගාව පටන් අරගෙන අස්වැන්න ආපුවාම අපිට වඩා හොඳට අපේ ගොවියට හොඳ වී මිලක් දීලා ඒ වී ටික සියල්ලම උද්ගලිකංශ එක්කෙනෙක් දෙන්නෙකුට මංකොල්ල කන්න නොදී ආණ්ඩුවෙන් වීටි ගන්න ගොවියන් සාධාරණයක් කරයි කියලා අපි බලාගෙන ඉන්නවා. එහෙමනම් අර ජනතා විමුක්ති පෙරමුණ බිමතිබ්බ කොඩිය දැන් අතර ගන්න බිලාස් වෙලා ඉන්නවා. කවුරු වෙනුවෙන්ද? ඒ පොරොන්දු වලට බලාපොරොත්තුවක් ඇති කරගත්ත මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් ඒ පොරොන්දු ගැන විශ්වාසයෙන් බලන් හිටිය අනුර කුමාරට කතර ගහපු අය වෙනුවෙන් අනුර කුමාරට කතර නොගහපු අය වෙනුවෙන් අපි මේ රටේ සමස්ත ජනතාවට සාධාරණයක් කරන්න අර කොඩිය දැන් අපි අතර ගන්න බලාගෙන ඉන්නවා තාම අපි අයි ගන්න නැහැ තාම ඉක්මන් වැඩි දෙයක අපි උන කාලයක් දෙන්න ඕනේ මේවට සසුන් ටික හදාගන්න අපි කාලයක් දෙන්න ඕනේ මොකද අපි ආන් කරපු අය නිසා අපි දන්නවා එක රයින් මේ සේරම කරන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා අපි මාසයක් දෙයක් දෙමු මේ අයට සූදානම් වෙන්න කොහොමද මේකට ලෑස්ති වෙන්න ඕනේ කියලා ඒ වැඩ පිළ හදාගන්න හැබැයි අපි මාස දෙකකින් ඉතුරුගේ රටේ ජනතාව වෙනුවෙන් අනුර කුමාරට කතර ගහපු අය වෙනුවෙන් නොගහපු අය වෙනුවෙන් සාධාරණ ඉල්ලලා මේ රටේ ජනතාවගේ අභිලාෂයන් ටික ඉෂ්ට සිද්ධ කරගන්න ඒ කොඩිය ගන්න අපි සූදානම් ඉන්නවා ඒ සඳහා තමයි අපි දැන් පාර්ලිමේන්තුව සූදානම් කරන්න ඕනේ තමයි කකුලෙන් අදින නෙමෙයි දුන්න පොරොන්දු ටික හරියට ඉෂ්ට කරනවද නැද්ද කියලා ඒ දේ බලලා මේ රටේ මහ ජනතාවට සාධාරණයක් කරන්න දැන් මුතුමාලට මතක ඇති අධ්‍යාපනයේ 106ක් දියව් කියලා කෑ ගැහුනේ දැන් කො දැන් මොකක්ද අගමැතිතුමිය කියන්නේ අධ්‍යාපන අමාත්‍යතුමිය මොකක්ද කියන්නේ 106 ක්‍රමානුකූලව වැඩි කරන්න දැන් මොකද අපි කොරේ දෝ කරන්නේ